මේ ජනතාවට කන්න නැතුව ඉන්න. ජනතාවට පඩි ගෙවා ගන්න විදියක් නැහැ. හැබැයි පාරවල් කෙරුවාව කරන්න යනවා. මොකද මේ හොරේ? මේ හොරේ අපි දන්නවා. මේ පාරවල් කෙරුවාවෙන් තමයි රාජපක්ෂ පවුලේ සෞභාග්‍යයේ මාවත විවෘත වෙන්නේ. ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දර විසින් රාජ්‍ය සේවකින්ගෙන් ඉල්ලා හිටියා මැයි මාසේ පඩිය රජයට පරිත්‍යාග කරන්න හැටියට. මුළු පඩියම පරිත්‍යාග කරන්න බැරි නම් පඩියෙන් භාගයක් හරි පරිත්‍යාග කරන්නයි කියලා එතුමා ඉල්ලා හිටියා. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ ස්ථාවරයේ මගේ ස්ථාවරයේ ප්‍රකාශ කිරීම තමයි මේ මාධ්‍ය හමුවේ අරමුණ. පළමුවෙන්ම කියන්න ඕනේ මේ රටේ වැඩ කරන ජනතාවට අපේ යහපාලන ආණ්ඩුවෙන් රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් 2015 දී ලබා දුන්නා. ඒ වගේම මේ 2020 දී ඒ වැටුප් වර්ධකය මූලික පඩියට එකතු වෙලා සියලුම අනිකුත් දීමනාවලට අතිකාලවලට ඒක බලපාන තත්වයක් ඇති වෙන්න තමයි નિયમિતව තිබුණේ. වැඩ කරන විරුවගේ ආණ්ඩුව ආපු හැටියේ වැඩ කරන ජනතාවගෙන් විශාල පිරිසක් ඡන්දෙ දුන්නෙත් තැපැල් ඡන්දෙදී අපිට පෙනී ගියා කොටාබේ රාජපක්ෂ මැතිතුමාට ආපු හැටිම කලේ 2020 වැටුප් වර්ධකය රජයේ සේවකයන්ටත් විශ්‍රාමිකයන්ටත් කප්පාදු කිරීම තමයි මුලින්ම කලේ 2020 ජනවාරි මාසේ. ඊළඟට රටේ විධායක ශ්‍රේණි පරිපාලන ශ්‍රේණි ආදියට යම් විෂමතාවයක් ඇති වුණා කියලා විශ්වාස කළා. අපේ රජය විසින් රුපියල් 15000ක් දෙන්න තීරණය කළා තිබුණා. විශේෂයෙන් මේ ප්‍රාදේශීය ලේකම්ලා ඒ වගේම ඉංජිනේරු සේවාව, වෛද්‍ය සේවාව, කළමනාකරණ සේවාව ඇතුළු සේවාවන් ගණනාවක් රාජ්‍යාංශයේ තියෙනවා. 45000කට අධික පිරිසක් වෘත්තීය මට්ටමේ පිරිස් රාජ්‍යාංශයේ සේවය කරනවා. ඒ අයට අපි දීමනාවක් දීලා තිබුණා. ඒ දීමනාවත් කප්පාදු කළා මේ වැඩ කරන විරුවගේ ආණ්ඩුව ආපු හැටි. ඒ වගේම අපි මේ රාජපක්ෂ ආණ්ඩුව මෙන්න මේ විදියට තමයි රාජ්‍යාංශයට සැලකුවේ. ඒ වගේම අද වෙනකොට මේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ආධාර බෙදීම ආදියට මැදිහත් වෙලා තියෙන ග්‍රාම සේවකවරු අයට ඒ අදාළ දීමනා ලබා දෙන්නේ නැහැ කියලත් බරපතල චෝදනාවක් ඒ ශේෂ්ත්‍ර වලින් තියෙනවා. ඉතින් මේ ගැන අපි කල්පනා කරලා බැලුවොත් අපිට තියෙන වාර්තා අනුව මේ පළවෙනි කාර්තුවේ පළවෙනි මාස කීපේ රජයට ලැබිච්ච ආදායම වගේ තුන් ගුණයකටත් අධික වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක වාර්තා වෙලා තියෙනවා. ඉතින් අද මේ රටේ වැඩ කරන විරුවා කියලා කිව්වා, සෞභාග්‍යයේ මාවතේ යන කතාවක් කිව්වා. හැබැයි අද මේ රටේ වැඩ කරන්නේ මේ කොවිඩ් වසංගතයේට වැඩ කරන අය ඇරුණාම බියගම තියෙන සල්ලි අච්චු ගහන මැසිම විතරයි. අද මේ රටේ වැඩ කරන්නේ ඒක විතරයි. ඒක තමයි රට හදන ක්‍රියාවලිය හැටියට මේ ඇත්තන්ට තියෙන්නේ. හැබැයි ඡන්දෙට කලින් කිව්වේ සල්ලි හොයන හැටි අපි දන්නවා. ආර්ථිකේ නග්ගන හැටි අපි දන්නවා. රජයේ සේවකයා ගොඩ ගන්න හැටි අපි දන්නවා කියලා තමයි ලොකු පම්පෝරි කතා ගණනාවක් කිව්වේ. නමුත් අද වෙනකොට ඇත්තම කතාව රාජ්‍ය සේවකයාට වැටුප් ගෙවා ගන්න බැරි බංකොලොත් ආණ්ඩුවක් ඇති කරලා තියෙනවා මේ අය විසින්, මේ රාජපක්ෂ පාලනය විසින්. මේක මොකක්වත් නෙමෙයි. මේක 2015 පාලනයේම දිගුවක් මිසක් අලුත් යමක්, අලුත් ක්‍රියාවලියක්, වෘත්තීය ක්‍රියාවලියක්, වියත්මගක්, හරි මගක් මේකේ දකින්න නැහැ. මොනවද මේවට හේතු? මේකට එක හේතුවක් තමයි රාජ්‍ය ණයබර. අපි දන්නවා අපේ ආණ්ඩු කොයි ආණ්ඩුත් ණය ගත්තා. හැබැයි මතක තියාගන්න මේ ණය ගැනීමේ ක්‍රියාවලියේදී විශේෂ දෙයක්, විශේෂයෙන්ම රාජපක්ෂ පාලන සමයේ සිදු වුණා. මේ නිසා ඒ ණය අර්බුදය උග්‍ර වුණා. මේක මම කීප වතාවක්ම පෙන්නලා තියෙනවා. සහනදායි ණය වෙනුවට වාණිජ ණය ලබා ගැනීම. ඒ වගේම විදේශ ණය ගැන කතා කළොත් විදේශ වලින් රාජ්‍යයන්ගෙන් ලබා ගන්න ද්විපාර්ශික ණය, ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ඒවායින් ලබා ගන්න බහුපාර්ශවීය ණය වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලෙන් අධික පොලියට ණය ලබා ගැනීම කියන ක්‍රියාවලිය ආරම්භ කළා. ඇත්තටම මේ රටේ ණය සංයුතිය ගත්තහම ඒ ණය සංයුතියේ මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට සහනදායි නොවන ණය තිබුණේ 105යි. එතුමා ඉවත් වෙනකොට මේක 155 වෙලා තිබුණා. මේක තමයි මේ රටේ අද තියෙන ණය අර්බුදයේ ප්‍රධාන කාරණේ. කොටින්ම අපේ යහපාලන ආණ්ඩුවේ ලබාගත් ණය වලින් 70%ක්ම වැය වුණේ මහින්ද රාජපක්ෂ යුගයේ ලබාගත් ණය ආපසු ගෙවීමට ණය ගැනීම තමයි අපට සිද්ධ වුණේ. එතකොට අනිවාර්යයෙන්ම මේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වය හා අපේ පාලන කාලයේ අපේ ආර්ථික වර්ධනයේ සීමා වීමට හේතු වෙච්ච මේ ණය ආපසු ගෙවීමේ අර්බුදයට ප්‍රධාන වගකීම යුත්තේ තමයි රාජපක්ෂලා හැරුණු විට ආචාර්ය PB ජයසුන්දර. ඔහු තමයි ඒ ආර්ථිකය මෙහෙවපු ප්‍රධාන රාජ්‍ය නිලධාරියා. ඒක පළවෙනි එක. ඒ වගේම දෙවෙනි අර්බුදය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ PB ජයසුන්දර විසින් ඇති කළ එකක්. ඒක තමයි 2019 දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් එක එක ක්‍රමවලට අපි කියන්නේ සාමාන්‍ය සදාචාර නොවන ක්‍රමවලටත් සල්ලි හොයන ධනපතියන්ට ධන කුවේරයින්ට ඇති හැකියායට දවැන්ත බදු සහනයක් ලබා දුන්නා. අපේ ආණ්ඩුව ආසන්න වශයෙන් යහපාලන ආණ්ඩුව 2015-2020 අතර කාලයේදී ආසන්න වශයෙන් අපි සැලසුම් කළ තිබිච්ච ආකාරයට රාජ්‍ය ආදායම දෙගුණ කළා තිබුණා. ඒ රාජ්‍ය ආදායම දෙගුණ කළා තිබුණා. ආසන්නේ 1 ට්‍රිලියනයක තිබිච්ච රාජ්‍ය ආදායම 2014 ට්‍රිලියන 2කට ආසන්න ප්‍රමාණයකට ආවන. ඒක හේතු නිසා ඒ ඉලක්ක ලබා ගන්න බැරි වුණා. ඔය සහරාන්ගේ ප්‍රහාරය, මැතිවරණ අවිනිශ්චිතතාව, අරවා මේවා ඇති වෙච්ච ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයේ මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩු පෙරලීම වගේ දේවල් එක්ක නමුත් ආසන්නින් මේ ඉලක්කය ලබා ගන්න අපිට පුළුවන් වුණා. මොකද කළේ? මේ ධනපතියන්ට සහ ඇතිහැකෑට ලබා දීපු මේ සහනය නිසා 130කින් රාජ්‍ය ආදායම නැති කරගත්තා. පළවෙනි බලයට පත් වෙලා පළවෙනි ක්‍රියාදාමයෙන්ම දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් රාජ්‍ය ආදායම 130කින් අහෝසි කරගත්තා. කොටින්ම මේක නිසා මොකද වුනේ? රජයේ සේවකයින්ගේ වැටුපුයි ණය පොලියයි ගෙව්වට පස්සේ වෙන කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයක් රටේ ඇති කරගත්තා. ඒ අනුව මේ කොරෝනාවට කලින්ම මේ ඇතිවෙච්ච අර්බුදය ඇතිකලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය යටතේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මුදල් ඇමති හැටියට හා ආර්ථිකය මෙහෙවන්නා හැටියට PB ජයසුන්දර මැතිතුමයි. ඒ තමයි අර ධනපතියන්ට ලබා දුන් දවන්ත බදු සහනය. ඒ බදු සහනය හරහා තමයි මේ අර්බුදය ආරම්භ කළේ. ඒ වගේම අපි කවුරුත් දන්නවා තුන්වෙනි කාරණේ මේ කොවිඩ් අර්බුදය නිසා, මේ කොවිඩ් වසංගතය නිසා ලෝකේ පුරාම ආර්ථික කටයුතු අකර්මණ්‍ය වෙලා තියෙනවා. දේශීය වශයෙන් අතිවිශාල ප්‍රමාණයකට රැකියා හිමි වෙලා තියෙනවා. විදේශීය රටවල සේවය කරපු අපේ අයටත් ඒ අයගේ ආදායම් හිමි වෙලා තියෙනවා, රැකියා හිමි වෙලා තියෙනවා. ඒ වගේම ලෝක ආර්ථික අවපාතකුත් තියෙනවා. ඒ නිසා පොදුවේ අපේ රටේ ආදායම් වලට ඒක බලපාලා තියෙනවා කියන එකත් අපි පිළිගන්නවා. ඒ වගේම හතරවෙනි කාරණේ මෙවැනි ආර්ථික අවපාතයකදී රටක නායකයෝ හැසිරෙන ක්‍රමයක් තියෙනවා. ආදර්ශයක් ලබා දෙන ක්‍රමයක් තියෙනවා. නමුත් රාජපක්ෂ පවුල එවැනි ආදර්ශයක් ලබා දීලා නැහැ. අපිට පේනවා මේ නාස්තිය, මේ වංචාව, මේ දූෂණය ඒ ලෙසම ක්‍රියාත්මක වෙන බව. දැන් බලන්න මෙච්චර අර්බුදයක් තියෙද්දි රටේ මේ පඩි ගෙවා ගන්න සල්ලි නැහැ කියලා ජනාධිපති ලේකම් කියද්දි රුපියල් මිලියන 31000 දසලක්ෂ 31000 වියදම් කරන්න යනවා අධිවේගී මාර්ගයේ කොටසක් කරන්න. ඒ වගේම කිලෝමීටර් 105ක් හදන්න කියලා තවත් මිලියන 15000ක ණයක් ගන්න යනවා චීනෙ. මේ ජනතාවට කන්න නැතුව ඉන්නවා. ජනතාවට පඩි ගෙවා ගන්න විදියක් නැහැ. හැබැයි පාරවල් කෙරුවාව කරන්න යනවා. මොකද මේ හොරේ? මේ හොරේ අපි දන්නවා. මේ පාරවල් කෙරුවාවෙන් තමයි රාජපක්ෂ පවුලේ සෞභාග්‍යයේ මාවත විවෘත වෙන්නේ. රාජපක්ෂ පවුල හා ඒ පවුලට සම්බන්ධ ගජමිතුරු ධනපතියන්ගේ සෞභාග්‍යයේ මාවත තමයි මේ මාවත් සංවර්ධනයෙන් නම් ඇති වෙන්නේ. මේ රටේ 15 ලක්ෂයක් වැඩ කරන ජනතාවට පඩි ගෙවන්නේ නැතුව ඒක තමයි පටන් අරන් තියෙන සෙල්ලම. ඉතින් මේකෙන් ලබා දීලා තියෙන ආදර්ශය මොකක්ද? සියලුම ආණ්ඩුවට සම්බන්ධ മന്ത്രിවරු 95 දෙනෙක් අද සියලුම වරප්‍රසාද භුක්ති විඳිනවා. නිවාස, කාර්යාල, වාහන, ප්‍රවාහන වරප්‍රසාද භුක්ති විඳිනවා. ඒ අතරේ මේ කොවිඩ් මර්ධණයට කැප වෙලා ඉන්න ආරක්ෂක අංශවල පිරිස්, සෞඛ්‍ය අංශවල පිරිස්, ග්‍රාම සේවකවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය පරිපාලන සේවයේ පිරිස්. එතටම රාජ්‍ය අංශයෙන් මේ කොවිඩ් වසංගතයේ ඉන්න රාජ්‍ය අංශයේ 15 ලක්ෂයක පමණ ජනතාවගෙන් සේවකයින්ගෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් මේ කාලේ ක්‍රියාත්මකයි. ඒතර මේ ක්‍රියාත්මක වෙච්ච මේ රෝගයට බය නැතුව මේ රෝගයත් එක්ක හැප්පිලා වැඩ කරන මිනිසුන්ගේ පඩිය කපන්න කතා කරනවා. හැබැයි රාජපක්ෂ පවුලේ කැපවීම මොකද්ද කියලා අපි අහනවා. ඒ වගේම රටේ ආර්ථිකයේ ගමන් මඟ මොකද්ද කියන එක අපිට පේනවා. ඊළඟට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවේ රටේ වෘත්තීයවේදීන්ට කියලා මම ආහම ලී ක්වාන් නියු, මහතීර් මොහමඩ්, චුන්ඩු හුවාන් වගේ මේ පාලනයක් ගේනවා. අලුත් පාලනයක් ගේනවා, රට බරපතල ආර්ථික වෙනසකට ලක් කරනවා කියලා මහ පම්පෝරි ගොඩාක් ගහලා ගෙනාවේ. විශේෂඥයින්ගේ සහාය ලබා ගන්නවා කියලා කිව්වේ ආර්ථිකය ගොඩනගන්න. කවුද දැන් ඉන්න විශේෂඥයෝ ටික? අර 2010 15 කාලේ හිටපු සුදු කරපටි අපරාධකාරයෝයි ආර්ථික ඝාතකයෝයි ඇරෙන්න වෙන කවුරුවත් අපි නම් විශේෂඥයෝ දැකලා නැහැ. ආර්ථිකයේ මෙහෙවන ප්‍රධාන පුජ්‍යලයා බැසිල් රාජපක්ෂ මහත්තයා. ඒකේ ඉන්න ප්‍රධාන නිලධාරියා ආචාර්ය ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්‍රාල්, මේගොල්ලෝ ඔක්කොම 2006 2015 හිටපු අය. කිසිම අලුත් කෙනෙක්ට මේකේ නායකත්වයක් දීලා නැහැ. අර කොවිඩ් මර්ධනය විශේෂඥයින්ට බාර දුන්නේ නැහැ වගේම මෙවැනි දවන්ත ආර්ථික අර්බුදයකින් රට ගොඩනැගීමේ වගකීම ආර්ථික විශේෂඥයින්ට බාර නොදී පවුලේ හිතවතුන්ට හා පවුලට සෞභාග්‍යයේ මාවත පෙන්වලා දෙන සුදු කරපටි අපරාධකාරීන්ට පවර්ලා තියෙනවා. ඔක තමයි තියෙන්නේ. නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේක ජයසුන්දර මහත්තයාගේ පුජ්‍යලික ඉල්ලීමක් එහෙම නෙවෙයි. එහෙම පුජ්‍යලික ඉල්ලීම් කරන්න යාට හැකියාවක් නැහැ. මේක පැහැදිලිවම රාජපක්ෂ පවුලේ ආර්ථික න්‍යාය. වැඩ කරන ජනයා පඩින් ගෙවා ගන්න නැතුව අතෑරපල්ලා අපේ පවුලේ සෞභාග්‍යයේ මාවත අපි හදා ගන්නවා ආය කියන ඒ න්‍යාය තමයි මේක තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මම මේ අවස්ථාව ධාරණය කළ කියන්න ඕනේ. මේ ආචාර්ය PB ජයසුන්දර සහ රාජපක්ෂවරු රටේ ආර්ථිකයේ ගොඩනැගුවාය කියන ව්‍යාජ මතය මේ රට තුල ප්‍රචලිත කරමින් තියෙන නිසා මේ අය ආර්ථිකයට කළ බරපතල හානිය විශේෂයෙන්ම 2010 2014 කාලය තුල විශේෂයෙන්ම කරපු හානිය පිළිබඳව කරුණු කීපයක් පෙන්වන්න ඕන. ඒක මගේ මේ සාකච්ඡාවේ දෙවෙනි කොටස. පළවෙනි එක තමයි අර මම සඳහන් කරපු ආකාරයට රාජපක්ෂවරුන්ට කලින් තිබිච්ච චන්ද්‍රිකා මැතිණියගේ එහෙමත් නැත්නම් ප්‍රේමදාස මහත්තයාගේ ජාවද්දන යුගයේ සේනානායක යුගයේ බණ්ඩාරනායක යුගවල මේ රටේ ගත්තේ සහනදායි ණය 0.1%ට අවුරුදු 40කින් ගෙවන්න සහනදායි ණය. සමහර දීපාර්ශවීය ණය රටවල් වලින් ජපානයෙන් ජර්මනියෙන් ඒ විදිහට. ඒ වගේම බහුපාර්ශවීය ණය ආසියානු සංවර්ධන බැංකුවෙන් එහෙම නැත්නම් මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඒකෙන් නම් සංවර්ධනයට ණය දෙන්නේ නැහැ. නමුත් අපට ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට උදව් කරලා තියෙනවා. ලෝක බැංකුවෙන් කොහොම සානදායි ණය. ඒ වෙනුවට වාණිජ ණය, විදේශ වෙළඳ පොලෙන් ණය මේවා ලබා ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම වෙනස් කළා මේ රටේ ණය සංයුතිය මාරු කළා. රට අද පෙළෙන දවැන්ත ණය අර්බුදය, ඒ කියන්නේ ඒ ණය අගාධය, ඒක ණය අගාධයක් මේ රට ඇද වැටෙමින් තියෙනවා. තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් ජයසුන්දර මහත්තයා යෝජනා කරයි. පඩි කපලා විතරයි ජයසුන්දර නතර වෙන්නේ නැහැ. ඒ බව මම බොහොම පැහැදිලිව කියනවා. ඊළඟ මාස 2-3 ඊටාම බරපතල භයානක කාරණා කිහිපයක් මේ අය කරන්න සැලසුම් කරලා තිනවා. අපි ඒවා ඉදිරියේදී හෙලි කරනවා. ඒක ඒ අර්බුදේ නිර්මාතෘවරුත් මේගොල්ලොමයි. මේ ජයසුන්දරමයි. මේ රාජපක්ෂ ළමයි. ඒ වගේම මේ රටේ රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 1978 දී 100%ක් තිබුණා. මහින්ද රාජපක්ෂ යුගයේදී මේ රාජ්‍ය ආදායම කියන එක 10% දක්වාම 10%ටත් අඩු වගයක් දක්වා අඩු කළා දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව. මොකද කළේ? බදු සහන දුන්නා. හැම ධනපතියටම අවශ්‍ය අනවශ්‍ය හැම දෙයකටම දුන්නා. ඇත්තටම මේ නව ලිබරල් වාදීන් කිය සමහර අය චෝදනා කරනවා ඇවිල්ලා කැමරා කාච ඉදිරියේ नवलिबरलवादी मेतरन लिबरलवादी नवलिबरलवादी क्रियावलिया लोके किसी मराठक राजपक्ष युगे विशेष मध्य दास दाह दाहतर काले करपु बधु सहन लबादीला राज्य आदाय अडुकर गणीम लोके किसी राटक सिद्ध कल्लाने व्यूर्त आर्थिक प्रधान कारणे तमय विदेश वेलंदाम तमय रटक धनवत् किरीमट प्रधान कारणे हेटियट आ व्यूर्त आर्थिक पिलिगन्नाय करन मोकद्द उने राजपक्ष युगे मे रटे ආනයන අපනයන වෙළඳාම රටේ ජල ජාතික නිෂ්පාදනයේට ආසන්නෙන් 89% දායකත්වයක් තිබුණා වසර 2000 දී. හැබැයි රාජපක්ෂ යුගයේදී මේ ආනයන අපනයන රටේ ජල ජාතික නිෂ්පාදනයේට දෙන දායකත්වය 138 දක්වා වැට්ටුවා. 138 දක්වා වැට්ටුවා. ඇත්තම කිව්වොත් සිරිමාවෝ මැතිනිගේ සංවෘත ආර්ථිකයේ තිබිච්ච තත්ත්වෙටම රට ගෙනිච්චා. ඒ එක පැත්තකින් නව ලිබරල් වාදය කරලා संपूर्ण रटे जातिक आदायम नैति कला अनिपेत्तें संवृत आर्थिकයක් කරලා රටේ අපනයන නංවන්න ආනයන නං සීමා කරන්න කිසිඳු වැඩපිළිවෙලක් කලේ නැහැ. ඒගොල්ලෝ තමයි අද මේ ගෙවතු වගා යෝජනා කරන්නේ. රටේ අපනයන ටික ගොඩනගන්න කිසිඳු වැඩපිළිවෙලක් කරන්නේ නැතුව අපනයන තිබිච්ච තත්ත්වෙනුත් වලට ඇදලා දාලා දැන් ගෙවතු වගා යෝජනා කරනවා. හරි. ඒතර ඒ තත්ත්වෙට රටේ ආර්ථිකය වැට්ටුවේ ඒ යුගයේදී. ඒ වගේම වැදගත්ම කාරණේ රටක තියෙන ජාතික භෞතික සැලසුම. ඒ සැලසුමේ තියෙන කොයි සංවර්ධන ව්‍යාපෘතිද කෙරෙන්න ඕනි. කොයි තැන්වලද පාරවල් හදන්න ඕනි. අධිවේගී මාර්ග හදන්න ඕනි. ගොන්තොටු පොළවල් හදන්න ඕන, වරායවල් හදන්න ඕන, විදුලි බලාගාර හදන්න ඕන. දුම්රිය මාර්ග හදන්න ඕන. කවර නගරද සංවර්ධනය කරන්න ඕනද ජාතික භෞතික සැලසුමේ තියෙනවා. කිසිම ජාතික භෞතික සැලසුමක් සලකන්නේ නැතුව. ඒ වගේම පැහැදිලි විධිමත් අපි කියනවා මේ feasibility study එකක් සක්ෂතා අධ්‍යයනයක් साक्षता अध्ययनकिन तमय यम व्यापृतियකට සල්ලි දැම්මහම ඒක නැවත අපිට ලැබෙනවද කොච්චර කලකින්ද ලැබෙන්නේ කියලා එහෙම තීරණය වෙන්නේ. එවැනි කිසිම साक्षता අධ්‍යයනකින් තොරව දවන්ත ප්‍රාග්ධනායෝජනයක් කළා. අර පැත්තෙන් වාණිජ පදනමට ණය අරගෙන 108 10 පොලියට ණය අරගෙන මෙහෙන් කිසිම ආදායමක් ඉපද වෙන්නේ නැති පාරවල් වලට සමහර විට වරායවල් වලට සමහර විට ගුවන්තොටු පොළවල් වලට මේ සල්ලි විද්දා अन्ने अर्बुदे तमय अद අපිට තියෙන්නේ. කොටින්ම මහින්ද රාජපක්ෂ යුගයේ 2006 2004 කාලේ ප්‍රාග්ධන වියදම වුණා රුපියල් බිලියන 3142ක්. මෙයා ට්‍රිලියන වලින් කිව්වොත් 3.142. මේකෙන් පාරවල් වලට වියදම් කළ තිබුණා 140ක් බිලියන 1259ක්. දැන් අපි දන්නවා ඔය අපේ හිටපු විගණකාධිපතිතුමා කෝවා ට්‍රිලියන 3යි ගානක් 4යි ගානක් වියදම් කළා කිව්වට ට්‍රිලියනයකවත් දේවල් මහ පොළවේ නැහැ කියලා. භෞතිකව නැහැයි කියලා. ඒ වගේම අපි දැක්කා එක ප්‍රධාන විමර්ශනයක් කෙරුණා පාරවල් හදන්න 2014 මහා මැතිවරණයට ප්‍රථම රාජ්‍ය බැංකුව වලින් ණය ලබා දීපු කොන්ත්‍රාත්කරුවන්ගෙන් 115 ගානේ අරලියගහ මන්දිරයට කැඳවලා ඉල්ලුවයි කියලා. ඒව ලබා දීපු චෙක්පත් ආදියත් වල ඡායාපිටපත් එහෙම ඒ කාලේ පළ වුණා. ඒ ක්‍රියාවලිය. ඒ අනුව අපිට පෑදෙලි අඩුම ගානේ මේකෙන් 115ක් මංකොල්ල කෑව හොරකම් කළා කියලා අපි උපකල්පනය කළොත් ගාන බිලියන 479. මේක ඇති ජයසුන්දර මහත්තයාට මාස 6ක් ආණ්ඩුවේ සේවකයන්ට පඩි ගෙවන්න. ඒ නිසා ජයසුන්දරගෙන් අපි ඉල්ලනවා මුලින්ම රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගජමිතුරු ධනපතියෝ මේ රටේ ජනතාවගෙන් මිග්ඥානා ගණදෙනුවෙන් එවන්ගාඩ් ගණදෙනුවෙන් අධිවේගී මාර්ගවලින් උතුරේ දුම්රිය ව්‍යාපෘතියෙන් ඉර්කෝන් එකෙන් පුත්තලම බලාගාරයෙන් ඒ වගේම අනිකුත් වරාය සංවර්ධනයෙන් හම්බන්තොට සහ පුත්තල මේ අනාදී දේවල් වලින් ලබාගත් කප්පන් වලින් විමර්ශනය කරලා තියෙන ඒවා විමර්ශනය කරලා තියෙන ධනය ටිකවත් වහාම රටට ලබා දෙන්න රටට ලබා දුන්නාම අන්න රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරන්න සදාචාරාත්මක අයිතියක් ලැබෙනවා. අඩුම ගානේ. ඒක නිසා රටේ රාජ්‍ය සේවකයන්ට මාස 6ක් පඩි ගෙවන්න පුළුවන් ප්‍රමාණයක් වංචා කරපු පාලකයන්ගෙන් මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන්න ඉල්ලන්න කිසිම අයිතියක් නැහැ. ඒකට විරුද්ධව නැගී හිටින්න කියලා අපි රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා හිටිනවා.